අවදානමට පෙර දැනුවත් වන්න. ගම්මැද්ද V-Force. ජලය මිනිසාගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය වන්නාසේම විටක ජලයම මිනිස් ජීවිතය අනතුරේ හෙළන්නටද හේතු වෙනවා. මහා ගංවතුර දීකිලි බෝට්ටු පෙරලීම් වැනි විපත්වලින් වසරකට ජීවිත බොහෝමයක් අහිමි වන්නේ එවැනි අවස්ථාවකදී ආරක්ෂාකාරීව කටයුතු කරන්නේ කෙසේ දන්න පිළිබඳ මන අවබෝධයක් නොමැතිකම හේතු වනුයි. ඒ නිසාම ගම්මැද්ද V-Force කණ්ඩායම මේ වසර ආරම්භයේදී අවස්ථා දෙකකදී ජීවිත ආරක්ෂක වැඩමුළු පැවැත්වීමට කටයුතු කළා. ඔබට මතක ඇති ඒ ගල්කිස්ස මුහුදුබෙරළ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී අප මුහුණ දෙන වැසි තත්ත්වයක් සමග ඇතිවී හැකි ආපදා තත්ත්වයකදී ඒට මුහුණ දෙන ආකාරයත් ජීවිත මුදවා ගන්නා ආකාරයත් ගැන යලි දැනුවත් කිරීමට එම වැඩසටහන යලි ඔබ වෙත ගෙනෙන්නට අප තීරණය කළා. ගම්මැද්ද V-Force. V-Force බලකායේ සමාජිකයන් පසුගියදා ගල්කිස්ස මුහුදු තීරයේදී ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුවකට සහභාගී වුණා. ඔවුන් සමග ජාතික ජීවිතාරක්ෂක සංවිධානය සහ APAD හෙවත් ආපදා කළමනාකරණ පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානයේ දෙක්ව සිටියා. ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහය විය හැකි ආකාරයෙන් පුහුණු වූ V-Force කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණා. ජීවිතාරක්ෂක සංවිධානයේ මග පෙන්වීම යටතේ මේ පැවැත්වුණු අතර එහි සභාපති අසංක නානායක්කාර මහතා සහ ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මහාමාර්ග අනුතුරු තමයි වැඩිම. දවසකට 8 දිනක් විතර මිනිස්සු නැති වෙනවා. නමුත් දියානුතුරු ගත්තොත් එහෙම දෙවණියට තියෙන්නේ 3 දිනක් විතර දියානුතුරු වලින් අපිට නැති වෙනවා. ඉතින් ඕකේ අපිට තියෙන අභියෝගය තමයි අපිට මාර්ග අනුතුරු නවත්තන්න අමාරුයි. මොකද අපි පාරේ යනකොට වෙන කෙනෙක් ඇවිල්ලා අපිව හප්පන්න පුළුවන්. නමුත් දියානුතුරු වල ප්‍රශ්නේ ඒක නෙවෙයි. දියානුතුරු අපි හොයාගෙන ගිහිල්ලා කවුරුත් අපි ඉන්න තැනකට වතුර ඇවිල්ලා අපි වට කරගෙන යන්නේ නැහැ නේ. ඒක හදිසි අවස්ථාවකදී ඇරෙන්නේ සුනාමි ගම් වතුර වගේ අවස්ථාවක් කරගෙන අනිත් හැම වෙලෙම වෙන්නේ අපි වතුර හොයාගෙන ගිහිල්ලා වතුරට බැහැලා අපි අනුතුරුටපත් වෙනවා. ඉතින් ඒකින්ද ඒක අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒක අරමුණු කරගෙන තමයි අපි මේ ගම් පුරා නැත්තම් මේ රට පුරා එක එක වැඩසටහන් පවත්වන්නේ. ඉතින් අපි සාමාන්‍ය ගම්වල සිටින විශේෂයෙන් යම්කිසි නායකත්වයක් ගන්න පිරිසක් විශේෂයෙන්ම යම්කිසි හදිසි ආපදා තත්ත්වයකදී අපිට හැම වෙලෙම ඉන්න බෑ. අපේ කණ්ඩායම් ඔක්කොම යොදවන්න බෑ එකම තැනකට. අපි රට පුරා ඉන්නේ. දැන් ඔයගොල්ලන් බලන අපේ පොලිස් ටීම් එක තමයි අතන ඉන්නේ. ඔය මේගොල්ලන් ඇවිල්ලා තනි කර ෆුල් ටයිම් ලයිෆ් ගාඩ්ස්ලා ඕනම ඩිසාස්ටර් එකදී ගියොත් මේ යන්නේ මේ වගේ ආමි නේවි ආෆෝස් හැම තැනම ඉන්නවා. සාමාන්‍යයෙන් 400 500 වගේ පිරිසක් ඉන්නවා එක ආයතනයක. ඊට අමතරව සිවිල් ක්ලබ්ස් තියෙනවා. ක්ලබ්ස් 52ක් ලංකාවේ තියෙනවා. එතකොට ෆුල් ටයිම් ලයිෆ් ගාඩ්ලා 2340ක් ඉන්නවා ෆුල් ටයිම් ලයිෆ් ගාඩ්ස්. වෙන මොනවත් කරන්නේ නැහැ මේ වගේ කට්ටිය. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් බෑ කෝටි දෙකක ජනගහනයක් ආරක්ෂා කරන්නේ. ඉතින් එතකොට අපි යනකොට ඕගලන් ගම් මට්ටමේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. නැත්තම් ඕගලන්ගේ ප්‍රදේශයේ ඕගලන්ගේ කොළඹ වෙන්න පුළුවන් පිටපලාතක වෙන්න පුළුවන් ලෑස්ති වෙලා ඉන්න ඕනේ අපිට සපෝට් ස්ටාෆ් හැටියට. ඉතින් ඕගලන්ට ඒකෙදි පුළුවන් දැන් අපි මූලික දැනුම ලබා දෙන අපේ ලෙවල් 1 එක. එතනින් පස්සේ අපිත් එක්ක අත්වල් බැඳගෙන ඕගලන්ගේ ගම්වල ඕගලන්ගේ ප්‍රදේශයේ අපේ ක්ලබ්ස් දින ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තම් කෙලිම ජීවිතාරක්ෂ සංගමයේ මව් සංගමයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු ගමනක්. ඉතින් අද දිනේ මාත් එක්ක ඉන්න මගේ ටීම් එක මෙතන ඉන්නවා. IRB ටීම් එකේ අපේ 4 දෙනෙක් ඉන්නවා IRB ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. සමිත, ලක්ෂාන්,
වැලි වැල් වැල් වැල්ල මෙහෙම තියනවා මෙහෙම තියනවා මේ තියෙන සාමාන්‍ය මෙහෙම මුහුද පැත්තට මෙහෙම තියනවා කිසිම වෙලාවක බහින්න එපා මේ ගාන්ටත් යන්න එපා රැල්ල පා ගන්නවත් යන්න එපා කිලෙනවා රැල්ල පා ගන්නවත් යන්න එපා මෙහෙම තියනවා කියලා කියන්නේ තමයි යනවම තමයි ආයි බේරන්න ගියත් මෙතනින් එන්න බෑ මෙතන ඩීප් කරන්ට් එකක් තියෙන අනිවාර්යයෙන්ම මීටර් 50කට ඇදන් යනවා අතුලට එන්න බෑ හරිද ඒකිට මෙහෙම තියනවා නම් මූදු පැත්ත ඕගලන්ට තේරෙනවා මුවිත රැල්ල පා ගන්න ගිය ගමන් රැල්ල මෙහෙම ඇවිල්ලා රැදිලිවල්ල රැල්ල එච්චර ඇත්තෙත් නැහැ නමුත් වතුර පාර තියෙනවා මෙහෙම මාර් ප්‍රෙෂර් එකක් තියෙනවා මෙහෙම ඇවිල්ලිවල එක සැරේම රුස් කාල වතුර ටික යනවා අම්මලා කරන්නේ මොනවා පොඩි උන් ඇවිල්ලා දාලිවල්ල ඔතන සෙල්ලම් කරගෙන ඉන්නවා වැලි වැලි ගොඩේ කැලිඩ කැලිඩ එක එහෙමයි හරියට කැලිඩ එක ඇවිල්ලා දැන් මෑන් මේඩ් බීච් එක අයිය රාතලි වතුර යන්නේ නැතුව जीवित आरक्षक संघ में समग्र वीफोर्स अध्यक्ष थवात अधिरक्तमय मे पैवत्ने गल किस मुहदूतिरे अद्यवसे अभी वीफोर्स खंडा एकतुकनी मीन ओंट जीवित आरक्षक हटियुत किसे सिधुकिया मुलिन उपदेश लबादुन्ना इन अणतुर्व अभी मे आकार गल किस मुहदूतिरे बोट वलिन मुहदट गोस् जम जीवित बेरागिणी मे खटियुत किसे सिधुकराने ये तमय तवंग आरक्षा युत जलेदी किसे किया मे पिली बंधव ओन समग एक पुहणुवीं खटियुत सिधुक आकार मे उप दकिन्े अभी सूदानम इदिरेडत मे आकार वेडसहन दियात किरीमट विशेषेन्म वीफोस् खंडाय मे आकार सूदानम सिटिन्े लंका पुरा वीफोस् जीवित आरक्षक खंडाय भीगिरी मे अरुण तो तमय मे आकार अप मेम खटियुत आरंभ करती विन्े जल आपदा अवदानम सहित प्रदेश बल न्यूज फर्स्ट प्रादेशिक वार्ता करवंद बेडमुलुवट एक्वसिटी में विशेषत्वय मम उपुल महेश मम बद्दिगम न्यूज फर्स्ट वार्ता करू अत्र अद दवसदी मे जीवित आरक्षा किरीमद होंद अध्यक्ष लभुआ मुखद मम नियोजने करण प्रदेश वेलिविटी उतर बद्दिगम गेर प्रदेश निरंतरे गांगवत्र उदर लक्ष्मण प्रदेश इति ये वार्ता करण अतरे अभी गुड एन आपदा विलावधि अभी देख अपट उदोकरण विद्या मुखद अभी कैमरावती नमूत जीवित बेरगण गाहकन जीवित बेरगण कोटवेल जीवित बेरगण बेरु अभी दुखित अवस्था न नमूत अद दवस्थी अभी कैमरा वाट अमतर अरे जीवित अब बेरगण है कि अब अद अभी प्रायोगिक लभुआ अत मट पीन वे ये पीन में अद कि अद मुहूदे गिहिल ये पीन अद कि अद लभुन हरिमसत्र तमें जीवित अब बेरगण अद मे लभित पूर्ण इतम वाटिन बहुम पीना मे अवस्था लबाद मम मातर प्रादेशिक वार्ता करो पुमिंद सुभाषण अत्र अद दिन में अपने पवत्तु वेडमुलु वीफोस् मगिन पवत्तु वेडमुलु अत्रम साहेन अपिट वटिनवा मुकद प्रायोगिक जीविते दी तपि प्रवृत्ति वार्ता करने दी तपि गंगवतुर आवरण सदा नितरम अपि यान में वार्ता करो
සමහර අවස්ථා වලදී ගංගාතුර ආරම්භය පටන් අවසානය දක්වා දින ගානක් අපි ගංගාතුරෙම ඉන්නවා නමුත් අද අපිට තේරෙනවා අපි සමහර අවස්ථා වලදී ක්‍රියා කරලා තියෙන මොන වගේ අදූරදර්ශී විදියටද කියලා අද අපිට ලැබුණු මේ අවබෝධයත් පුහුණුවත් එක්ක ඒක නිසා අත්‍යවශ්‍යම සෑහෙන වටින වැඩමුළුවක් අද පැවැත්වුවේ ඒ වගේම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩමුළු අපේ නිවුස් ෆස්ට් සහ වීෆෝස් වගේ පවත්වයි කියලා ඒ වගේම අපි ආරාධනය කරනවා ඔබටත් වීෆෝස් එක්ක එකතු වෙන්න එකතු වෙලා මේ වගේ වැඩමුළු වලට සහභාගී වෙලා අත්දැකීම් ලබා ගන්න කියලා ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය සමග තවත් ඉදිරි පියවරක් අපි ලැබුවා වීෆෝස් කණ්ඩායම අද දවසේදී අපි සූදානම් අද දවසේදී අපේ කණ්ඩායමත් සමග එක්ව අපිට නායකත්වය ලබා දෙන සමෝධ්‍යක්ෂකතුමන් ශිවන් ඩැනියෙල් මහත්මයා මොකද මේ වගේ පියවරක් තබන්නට අපි හිතුවේ මම හිතන්නේ අවුරුද්දකට ජීවිත රාශියක් ලංකාවේ නැති වෙනවා මේ වතුර නැත්තම් ජලය නිසා ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා ජීවන ආරක්ෂණ සංවිධානය ලොකු දෙයක් කරනවා ඒ ජීවිත ආරක්ෂා කරන්න නමුත් වතුර ගැන නැත්තම් ජලය ගැන දැනුවත් වීම ජලයේ හැසිරෙන විදිය ජලයත් සමග අපි ඒ සමග අපි මගිතන්නේ ගැටෙනකොට අපි කොහොමද ඉන්නෝනේ කියන දේවල් ගොඩක් වැදගත්. නිසා V4 කණ්ඩායමට ඒ ප්‍රායෝගික ට්‍රේනින් එක අද අපි ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් නවත්තන්න නැතුව අපේ රට පුරාම මෙවැනි වැඩමුළු පවත්වලා ජලය පිළිබඳව තව දැනුවත් කරලා අපේ රටේ විශේෂයෙන්ම ජීවිත බේර ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනවා. අදවසේදී වීෆෝස් කණ්ඩායම සමග ජීවිත ආරක්ෂක පුහුණු වීම මේ වෙනුවට සිදු වෙමින් පවතිනවා. ඉතින් මා සමග සිටනවා ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමේ සභාපති අසංක නානක්කාර මහත්මයා. අසංක මොකද හිතන්නේ අදවස වීෆෝස් කණ්ඩායමත් එක්ක ගත කිරීම ගැන? ඇත්තටම මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි අපි මේ වගේ වැඩසටහනක් විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක් එක්ක සිදු කරනු ලබන්නේ. ඉතින් අපිටත් ලොකු ප්‍රශ්නයක් තමයි අපි 2016 17 18 අවුරුදු වල ගංවතුර අවස්ථාවල වැඩ කරනකොට රට ඇතුළට ගිහිල්ලා අභ්‍යන්තරේ අපිට ඒ ගමල් වලින් ලැබිච්ච සහයෝගය ඇත්තටම ඒගොල්ලෝ ඒක නෑ දන්නේ. ඉතින් සහයෝගය ඇත්තටම මදි ගොඩක් අවස්ථාවල. ඉතින් අපි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡාවට කීපයකින් අනුතුරුව අපි තීරණය කරා මේ V4 කණ්ඩායමත් ඒ වගේම ඒ පැඩ ආයතනයත් ශ්‍රී ලංකා ජීවිත සංගමයත් එකතු වෙලා මේ ඉන්න ප්‍රාදේශීය වශයෙන් ඉන්න අපේ ගම්වල ඉන්න තරුණ නායකයන්ට යම් කිසි පුහුණුවක් ලබා දෙන්න මූලික ජීවිතාර්ථික දැනුම සම්බන්ධයෙන් අද දිනේ ඇත්තටම අපි මුලින්ම පටන් ගත්තේ පැය දෙකකින් විතර මේ වැඩසටහන නිම කරන්න. නමුත් ඔවුන්ගේ තියෙන උනන්දුව සහ ඌමනාව හේතු කොටගෙන අපි ජීවිතාරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණු කිරීමට අපි ඔවුන්ව කටයුතු යෙදුවා. ඒ කියන්නේ අපේ මූලිකම සහතිකයේ මේ අවස්ථාවේ අද දිනේ මුන්ට ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී රට විශේෂයෙන්ම වර්ෂ මැදභාගයේදී නීතිදිග මෝසම් සක්‍රිය වීමත් සමග ලංකාව තුළ ගොඩක් වතුරේ ගම් වතුර සහ ඒ වතුර ආශ්‍රිත කැළඹිලි තත්ත්වයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී ජීවිත සංගමයේ ඉන්න ජීවිත ආරක්ෂකයන් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ගම්වල තියෙන වැඩසටහන් වලදී මේම නායකයන්ව සහභාගී කරගන්න. ඉතින් මේ ඇත්තම විශේෂ අවස්ථාවක්. අපි ඉතාමත් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් යුතුව මෙම නායකයන් පුහුණු වීම කටයුතු සිදු කරනු ලැබුවා සහ ඔවුන්ගේ උනන්දුව ඉතාමත්ම විශිෂ්ටයි. හොඳයි, බොහොම ස්තුතියි අසංක. අපි සූදානම් තවත් මේ ආදියරක් මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය සමග එක්ව සංවිධානය කරන්නට. ඉතින් අපි වීෆෝස් කණ්ඩායමට ආරාධනා කරනවා එකතු වෙන්න මේ වගේ ජීවිත ආරක්ෂක කටයුතු වලට එකතු වන්න. ඒ වගේම ජනතාවට යම් මෙහෙයක් කරන්න උදව්වක් කරන්න කැමති පිරිසට අපි ආරාධනා කර සිටිනවා වීෆෝස් සමග සිටින්න ඔබට මේ වැනි පුහුණු වීම කටයුතු දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. ඉතින් ගොඩක් සන්තෝෂයි. මම හිතන්නේ වීෆෝස් එක රට ඇතුළත් ගොඩක් වැඩ කරනවා. ඉතින් වතුර කියන්නේ අපිට තියෙන ලොකු සම්පතක්. ඒකට මිනිස්සුන්ගේ ලංකාවේ ගොඩක් ඈත් වෙනවා වතුරෙන්. අපි ඒකට කරන්න ඕන හොඳ මිනිස්සු එකතු කරගන්න එක. මිනිස්සු එකතු කරගන්න මේ වගේ ඔගොල්ලෝ වගේ ස්වේච්ඡා කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙන එක අපිට ලොකු ශක්තියක්. මම දන්නේ මේ අද දවසේ අපිට අද ලොකු සන්තෝෂයක් මේ වගේ ටීම් එකකට අපේ දැනුම බෙදා ගන්න පුළුවන් වෙච්ච එක ගැන ලොකු සන්තෝෂයක්. මම දන්නේ V4 team එකේ ගොඩක් උනන්දුවෙන් අපිත් එක්ක මේ වැඩේ කරා. ඉතින් ගොඩක් සන්තෝෂයි. ඇත්තටම තරුණියක් විදිහට මම මේ අපේ ලංකාවේ අනිත් අයටත් ආරාධනා කරනවා මේ වගේ අවස්ථාවන් එක එකතු වෙන්න කියලා. ඇත්තටම අපි නිතර නිතර මේ වගේ දේවල් කරනවා. මේක හොඳ අවස්ථාවක් අපේ මේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ඇත්තටම මේ වගේ අවස්ථාවක් සහ අපිට මීට ඉස්සර ලැබුණු අවස්ථාවල් අපිට මුදල් වලින් කරගන්න බැහැ. මොකද ඒ වගේ පිරිසක් අපිට එකතු කිරීමේ හැකියාව නැහැ. මේ සිරස ආයතනය V4 සංවිධානය විසින් මේ කරන කාර්යය ඇත්තටම හොඳයි.
තරුණයන් වශයෙන් අපිට එකතු වෙන්න හොඳ අවස්ථාවක්. එකට එකතු වෙලා ටීම් වර්ක් කියන එක අද ගිලිහිලා යන දෙයක්. මේ ගිලිහිලා යන දේ ඔයගොල්ලෝ එකතු වෙලා මේ කරන්නේ ආයි එකමුතු කිරීම. ඇත්තටම මම බොහොමත්ම ස්තුතියන්ත වෙනවා සිරස ආයතනයට V4 වැඩසටහනට මේ විදිහට දිගටම එකතු වෙලා ඉන්න. අපිත් එක්ක එකතු වෙන්න අපේ මම කියන්නේ ඉල්ලීමක් කරනවා හැම ගමකින්ම. එකතු වෙන්න මේ වගේ. එකතු වෙලා මේ අපි ගමන අපි ආයි එකට එකතු වෙමු. මේ මුළු රටම එකට එකතු වෙමු. ඇත්තම කිව්වොත් මේ සමාජයේ මම හිතන්නේ තරුණෙක් වශයෙන් කිරිය යුත්තේ මේකයි නැතුව සමාජයේ කියන්නේ වැරදි දේවල් වලට යොමු වෙලා සමාජයෙන් කොන් වෙලා බන්ධනාගාර වෙත වෙලා ඒ දේ කරනවට වඩා මම හිතන්නේ ඇත්තටම මේ අපේ V4 ටීම් එක කරන මේ කාර්යය මම හිතන්නේ රටේ මේ වෙලාවේ මේ කාලේ හැටියට ඇත්තටම කිව්වොත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ කියන්නේ මම මේ රටේ ඉන්න සියලුම තරුණ තරුණියන්ට ඒ කියන්නේ රැකියා කරන නොකරන සියලුම දෙනාට ආරාධනා කරන එන්න V4 එකත් එකතු වෙන දැන් අපි සෑහෙන කාලයක් ප්‍රෝගේ විවිධ වැඩසටහන් ගන්නවා ගියා. මම ආරාධනා කරනවා ඇත්තටම නිකන් දියක නිකන් සමාජයේ දිය කරහන්න තරුණේ එකතු කරන්න මේ වගේ ස්වේච්ඡා සේවයකට. මොකද ඒක ඇත්තටම කිව්වොත් අනාගතයේ අපිට නෙමෙයි මේක කවදා හරි අපි අද ඉඳලා හෙට මැරලා යයි. නමුත් රටේ ඉදිරි අනාගතයේ පැවැත්ම සඳහා තමයි අපි මේ දේ කරන්නේ. මම මේ ඉඳ මේ ලංකාවේ ඉන්න සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා එන්න එකතු වෙන V4 එක්ක අපි හොඳ ගමනක් යන්න පුළුවන් හැමෝටම ආරාධනා කරමින් ස්තුතියි. ඇත්තටම හරි සතුරු දවසක් අද. මොකද හේතුව අපි මේ වෙනකල් කරපු ව්‍යාපෘතිත් එක්ක බැලුවම අද අමුතුම කියන්නේ හිතා ගන්න බැරි වෙනසක් එක්ක අපි රාශිය බීතිය කුතුහලයත් එක්ක අපි රටට සේවයක් කරන්න අලුත් අත්දැකීමක් ගන්න අද කර ප්‍රොජෙක්ට් එක මම හිතන්නේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. මම දනුෂ්ක මේ ගොඩක් සතුටු අද දවසේ මේ V4 එක සම්බන්ධ වෙලා මේ ලොකු ට්‍රේනින් එකක් ගත්තා ගොඩක් එන්ජොයි කරා. ගොඩක් වර්ණ දෙයක් තමයි සිරසෙන් කරේ අතරම මේ වෙලාවේ V4 එක එකතු වෙලා මේ ලයිෆ් සේවිං කියන්නේ අපේ ජීවිතේට ගොඩක් වැදගත්ම දෙයක්. ඒ හින්දා අපි අනිත් අයටත් කියන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙලා මේ රටට වැඩදායි දෙයක් කරන්න අපි වගේ එකතු වෙන්න V4 සමග එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩක් සතුටුයි. ජීවිතාරක්ෂක උපකරණ සහ ආම්පන්න භාවිතා කරන ආකාරයේ පැහැදිලි කරන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සිදු කරනවා. ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව මුහුදේදී යාත්‍රාවක් පෙරළුණු විට ක්‍රියා කරන ආකාරයේ ඉදිරිපත් කරන කැප්සයිස් පෙරහුරුවක්ද මෙහිදී පැවැතුණා. ජීවිතාරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පෝනුව ලැබූ V4 සමාජිකෙන්ට සහතික පත්‍රද පිරිනැමුණා. උමින්ද සුභාෂන්. ප්‍රසාද් තෝරනවා. ෂහීර් අහමද්. අවදානමට පෙර දැනුවත් වන්න ගම්මැද්ද V4.
අවදානමට පෙර දැනුවත් වන්න. ගම්මැද්ද V-Force. ශ්‍රීලංකා ජීවිත ආරක්ෂක සංගමයේ සහ ඒපෑඩ් හෙවත් අපද කළමනාකරණයේ පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගතා සංවිධානයේ සමග එක්ව V-Force බලකායේ තවත් කණ්ඩායමක් සමගින් දෙවන වරටත් ගල්කිස්ස මුහුදු තීරයේදී ජීවිත ආරක්ෂක පුහුණු වැඩමුළුවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයේ පවසන ආකාරයට සෑම වසරකම ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත මුදවා ගැනීම 350කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර දිනෙන් දින එම සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ගම්මැද V-Force බලකාය සුවිචා සමාජිකින් මෙන්ම News First ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන්ද සමන්විත කණ්ඩායම් මෙලෙස පුහුණු කරන්නේ ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහාය විය හැකි ආකාරයෙන් පුහුණු වූ V-Force කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිටුවීමේ අරමුණින්. දැන් මෙතන සාමාන්‍යයෙන් මාසයකට අවුරුද්දකට අපි 50ක් 60ක් විතර බේර ගන්නවා මෙතන. මේ ටිකේ අවුරුද්දකට 50ක්වත් අඩුම ගානේ බේර ගන්නවා. ඔය 50 ඔය 50 බේරගෙන 50 බේර ගද්දිත් අපේ ඩියුටි පොයින්ට් හතරක් තියෙනවා මෙතන. එහා පැත්තේ කොනේම පොලිස් ඩියුටි පොයින්ට් එකක් තියෙනවා, ඊට පස්සේ කෝස්ට් ගාඩ් එකක් තියෙනවා, ඊට පස්සේ ආනන්දේ හරි නාලන්දේ හරි ඩියුටි පොයින්ට් එකක් තියෙනවා, ඊට පස්සේ මෙතන මේගොල්ලන්ගේ කැලණිය හරි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඩියුටි පොයින්ට් හතරක් පහක් හැම වෙලේම තියෙනවා. සතිය දවස්වල ඩියුටි පොයින්ට් දෙකක් තියෙනවා, සතිය අන්තේ පොය දවස්වල ඩියුටි පොයින්ට් හතරක් හෝ පහක් මෙතන තියෙනවා. එතන අපි 50ක් විතර බේර ගන්නවා මෙතන අවුරුද්දක. මෙතන විතරයි යා. එහෙම බේරගෙන තියෙද්දි තව 10ක් 15ක් විතර යනවා. එහෙම බේරගෙන තියෙද්දි. එතකොට සාමාන්‍යයෙන් 60ක් 70ක් මාසකට අවුරුද්දකට මෙතනින් ගිලනවා. අපි බේර ගන්න පුළුවන් වෙන 50ක් 60ක් වගේ තමයි. කොහොමත් 10ක් 15ක් යනවම තමයි. ඉතින් අපිට අත්දැකීම් ගොඩාක් තියෙනවා. යාළුවෝ ඇවිල්ලා මෙතන මත්ප්‍රෑම් පාවිච්චි කරලා බහිනවා. බහැලිවල සෙල්ලම් කරනවා. අපි කියන දේ අහන්නෙත් නෑ සමහර ලාවට. බහැලිවල අපි කියන කරේන අපිට පීනන්න පුළුවන්. අපි ඉස්කෝලේ යන කාලේ පීනුවා. අපි කිලෝමීටර් 2 පීනලා තියෙනවා. අපිටත් කියනවා මේ නේද? අපිටත් කියනවා පීනමුද අපිත් එක පොඩි තරගයක් තියමුද අපි? ඈ? අපි කියන්නේ අපිට එච්චර පීනන්න බෑ. ඈ? ඕගොල්ලන්ට තරම් බැරි වෙදී ඒ උනාට වතුර බහින්න එපා. වතුරට බහින්න එපා. Tamanට පුරුදු නැති ඕනෑම වතුරක් අනතුරක්. හොඳට මතක තියාගන්න. Tamanට පුරුදු නැත්තම් ඒ අදාළ ස්ථානයට ගිහිල්ලා අනවශ්‍ය ලෙස යන්න එපා. මොකද අපි ඇතුලේ ස්ථානේ දන්නේ නැහැ නේ මොන වගේද කියලා. ඔබට පීනන්න අවශ්‍ය නම් හොඳම දේ තමයි පිහිනුම් තටාකයට ගිහින් රුපියල් 150 200යි ටිකට් එක අරගෙන ඕන තරම් එහෙට මෙහෙට එහෙට මෙහෙට පීනන්න පුළුවන්. දැන් මේ ස්වභාවික දේවල් එක්ක හරි අමාරුයි පීනන්න. මම රෝන් පෙරරා පුත්තරම සිරස ප්‍රාදේශීය වාර්තාකරු. අද දවසේදී V-Force හරහා අපිට ලබා දුන්න පුහුණුව ඉතාමත් වැදගත්. මොකද ජලයත් එක්ක කොහොමද අපි ගත කරන්නේ, අපි කොහොමද ජලයත් එක්ක හැසිරෙන්නේ කියන එක අද ලොකු පුහුණුවක් ලබා ගත්තා. අපි දැනගෙන හිටියේ ඉතාම සුළු දෙයයි. නමුත් අද 75%කට වැඩි දෙයක් අපිට දැනගන්න ලැබුණා. මේ V-Force ක්‍රියාන්විතයේදී අද අපිට ලබා දුන්න මේ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැනුවත් කරන මේ වැඩමුළුවේදී ගොඩක් දේවල් අපිට දැනගන්න ලැබුණා. ඇත්තම රජරට ප්‍රදේශයේ මීට මාස කිහිපයකට පෙර ජල කැලි ගණනාවක් අපි වාර්තා කරා. නමුත් අපට අපිවත් ආරක්ෂා වෙන විදිය අපි දැනගෙන හිටියේ නැහැ. මේ V-Force ක්‍රියාන්විතය හරහා අපිට මේ ලබා දුන් ජීවිත ආරක්ෂාව පිළිබඳ ලබා දුන් වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත් වුණා. මොකද අපිට මින් ඉදිරියට අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන තව කෙනෙක්ට ජීවිතයක් ආරක්ෂා කරගෙන ඉන්නට පුළුවන් වෙන හැකිවන ආකාරයේ දැනුමක් අපිට ලබා දුන්නා. ඉතින් අපි ආරාධනය කරනවා අනිත් අයටත් මේ වගේම මේ ක්‍රියාන්විතයන් වලට සහභාගී වෙලා දැනුමක් ලබා ගන්න කියලා. මුහුදේගිරිලා වැලිගම් ප්‍රදේශයේ මාතර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙක් මේ යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී අපිට ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට මේ ලැබුව අත්දැකීම ඉතාමත් වැදගත් වෙනවා. News
ෆස්ට් ගම්මැද්ද වීෆෝස් කියන්නේ අපි හැමදාම දැක්ක අලුත් වැඩසටහනක් අලුත් දෙයක් එක්ක අපිට අලුත් අත්දැකීමක් ලබා ගන්න ලැබුණා. ඒත් එක්කම අපි දැක්කේ හැම වෙලාවෙම නිවුස් ෆස්ට් කියන්නේ ලංකාවේ හැම විශේෂිත අවස්ථාවකදීම ඒක කලින් අඳුනගෙන ඒකට ඒ අවස්ථානුකූලව ක්‍රියා කරන ආයතනයක් විදිහට විශේෂයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් කරා. ඊට පස්සේ මද්‍රව්‍ය උදුරට ගොදුරු වෙලා ඉන්න අය වෙනුවෙන් අපි වැඩසටහන් කරා. දැන් අද දවසේ අපිට මේ මේක හිතාගන්නවත් බැරි අත්දැකීමක්. මේ මුහුදත් එක්ක ජලයත් එක්ක කොහොමද මේ ලයිෆ් සේවිං කියන එක කොහොමද මේක අත්දැකීම ඉදලම අපිට දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් තරුණයෝ එකතු වෙලා විවිධාකාරී වැඩසටහන් කරන අපි ඕන තරම් දැකලා තියෙනවා ලංකාවේ. නමුත් මං විශ්වාස කරන දේ ගම්මැද්ද V4 සරහා රටට දෙන දේ විශේෂත්වය මේක. මේක මම දැකලා නැහැ ලංකාවේ කිසිම තරුණ එකමුතුවක් හෝ ඒ සමාන ව්‍යාපාරයක් කරනවා. මෙවරත් වැඩමුළුවේ සංවිධාන කටයුතු සඳහා දායකත්වයේ ලබා දුන්නේ APAD හෙවත් ආපදා ක්‍රමනාකරණය පිළිබඳ ආසනු පැසිෆික් සහයෝගතා සංවිධානයයි. ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩමුළුව පැවැත්වෙන අතර එහි සභාපති අසංක නානකර් මහතා සහ ප්‍රවීණ ජීවිත ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ආසනු පැසිෆික් සහයෝගතා සංවිධානයේ නිලධාරීන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී වීපෝස් නායකින්ට ජීවිත ආරක්ෂක උපකරණ සහ අම්පන්න භාවිත කරන ආකාරය පැහැදිලි කරන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සිදු කරලා යාත්‍රා හසුරුවමින් ජීවිත ආරක්ෂක පුහුණුවේ නියැලුණු පිරිසට මොහොතේදී යාත්‍රාවක් පෙරළුන විට ක්‍රියාකරන ආකාරය ඉදිරිපත් කරනු කැප්සයිස් පෙරහුරුව දැකබලා ගැනීමේ අවස්ථාවද හිමිවුණා. ගම්මැද්ද V4 කියන්නේ හැමදාම ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඉතින් අද තිබ්බේ ජල ආරක්ෂණ වැඩමුළුවක්. විශේෂයෙන්ම මාර්ග අනතුරු වගේ දේවල් අපිට වළක්වා ගන්න තියෙන හැකියාව හරි සීමිතයි. හැබැයි ජල අනතුරු කියන දේවල් අපිට වළක්වා ගැනීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. මොකද ගොඩක් ජල අනතුරු වලට හේතුව අපේ දැනුවත්භාවයේ අඩුවීම හෝ අපේ නොසලකිලිමත්කම. ඉතින් අද දවසේදී මේ කරපු වැඩමුළුව හරහා අපි කොහොමද විශේෂයෙන්ම මුහුදත් එක්ක ගනුදෙනු කරන්නේ, ජලයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, අපි විශේෂයෙන්ම අපි ජලයට ගරු කරන්න ඕනේ කියන සංකල්පය අපිට දැනුණා. ඒ වගේම තමයි කොහොමද අපි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න ඕන, මේ දිය රැලි හඳුනාගන්නේ කොහොමද, අපි කොහොමද බය නැතුව මුහුණ දෙන්නේ, තවත් කෙනෙක්ගේ ජීවිතය බේරගන්න කොහොමද කටයුතු කරන්නේ, මේ සියලු උපදෙස් අපිට ලැබුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමේ. ඒ සියලුම නිලධාරීන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගම්මැද්ද V4 අපේ කණ්ඩායමට ගොඩාක් ස්තුතියි අපිට මේ ලබා දීපු අවස්ථාව ගැන. ආරක්ෂක ක්‍රියාධර්මයන් අපිට මේ හුරු වුණාට පස්සේ අපිට පුළුවන් ඒ දේවල් වළක්වා ගන්න. කෙනෙක් නැති කියන්නේ සාමාන්‍ය ආරක්ෂක ස්ථානයකට රඳවගෙන යන්නේ කොහොමද එන්නේ? ඊට අමතරව අපිට කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනකන් අපි කොහොමද එයාව බේරගන්නේ? ඊට අමතර මේ එයාට කොහොමද ඒ දැනුවත් කිරීමක් කරන්නේ? හැමදේම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අත්දැකීම් තවත් ඉදිරියට කරන්න යන අවස්ථාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි V4 ආයතනයේ හරහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. මෙම පුහුණු වැඩමුළුව සඳහා එක් වූ V4 සමාජිකයින් ජීවිත ආරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණුව ලැබුව අතර ඒ සඳහා ඔවුන්ට සාධක පත්‍රයක්ද පිරිනැමුණා. ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය සමග V4 දියත් කළ තවත් වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස නිමවටපත් වුණා. අපි සූදානම් තවත් මෙවැනි අධිරක් සමගින් සම්බන්ධ වන්නට. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා V4 සමග එකතු වෙන ඔබට මෙවැනි අවස්ථාවන් රැසක් හිමි වෙනවා. මෙවැනි ජීවිත ආරක්ෂක පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වන්න, එවැනි විවිධ වූ නායකත්ව පුහුණු වැඩමුළු සඳහා සහභාගී වන්නට. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා අපගේ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි මේ හැකියාව තිබෙනවා, වගේම අපගේ ක්ෂණික දුරකථන ඇමතුම ඔස්සේත් සම්බන්ධ වී ඔබට ලියාපදිංචි මේ හැකියාව තිබෙනවා. මම V4 වෙනුවෙන් ගිහන් උද්‍යෝග ගල්කිස්ස වෙරළ තීරයේ සිට. අර මොන කරා අපි මන්දර එකිනෙක වේ
पतन हेटी कोहुम बुनत दवस गिवेन हेटी हरिम विनत एक अरमुन कट एक तू उनुत अपी एक पुरे वैसी बलकायत अपी गैन वितरक वितुवा अपी दिनु दैयो वेत कुत बुदमू तुती सेमतम पालमुह पेन वन है की जातिक वग कीम दरन है ती अरे मुन खरा अभी मंदरा एकी नेख विले नाते गम අවදානමට පෙර දැනුවත් වන්න ගම්මැද්ද V-Force